ප්‍රාර්ථනා බලේ මුදුන්පත් කරගන්න දිගු කලක් ගත වෙන්න පුළුවන්. ඒකේ කාර්යයක් නැහැ. ගුණධහමක් නුපුරා පරමාර්ථ රහිත ගමනක අනන්ත දුක් විඳ විඳ යනවට වඩා ඒකාත්ම භාවයකදී එක ගුණ ධර්මයක්වත් අඩු නැතුව පුරා ගන්න ලැබෙතුත් ඒක මොනතරම් සැනසෙල්ලක්ද. නිහඬව පැත්තකට වෙලා සිහි කරන්ට බොහෝ දේවල් බුදු සිරිතේ තියෙනවා හිතට සහනයක් ලැබෙන දේ. නිදහසේ ටිකක් හිතල බලන්න පින්නතුනි. උත්තර පිරිතුරු ලැබෙන කම්ම හිතන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර බඳු උත්තමයන් වහන්සේ නමකටද? ලෝකයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇති කරගෙන හිටපු බලාපොරොත්තු මොකක්ද? බුදුදහමෙන් මිනිස්සු හැඩගැහිච්ච හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ අනුවගේ තමන්ගේ අනුගාමිකයන් තමන්ගේ ජීවිත හැඩගස්ස ගන්ති උදාර බුදු සිරිතෙන් ගත්තු ආදර්ශ මොනවාද? දැන් මේ ලෝකේ සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට බුද්ධ චරිතයෙන් ලබන්න පුළුවන් පිළිතුරු මොනවාද? මානසික ප්‍රශ්නවලට ධර්ම මානසිකාරයෙන් ලබා ගත හැකි ප්‍රතිකර්ම මේ ඔක්කොම හරි අගේට විසඳ ගන්න පුළුවන් බුදු සිරිත මෙනෙහි කරනකොට. අනුත් ප්‍රභාවක් හිත තුලින් මතුවෙනවා බුදු ගුණ මෙනෙහි කරනකොට. බුදුරජාණන් වහන්සේ පිරිස අමතපු හැටි, දම් සභාවේ වැඩ ඉඳලා දහම් දෙසූ හැටි, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා මැද්දේ වැඩ හිටපු හැටි, මේ කුදුරිය ප්‍රශ්න අරන් ඉදිරියට ආවා. ඒ හැම දෙයක්ම ඉතා සුහදව පිළිගෙන කරුණාවෙන් ප්‍රශ්නවලට උතුර දුන්න හැටි, ශාසනානුරූපී ලස්සන පිළිපැදීම්, දුකටපත් අසරණයින් ගැන අහක නොබැලු බුදුරජාණන් වහන්සේ පින්ද පාත වදින හැටි. අනි මොනතරම් සැනසෙල්ලකින් ඔබ මෙනෙහි කර කර බලන්න පුළුවන්ද? පොල් රුප්පාවක් අතරින්, වන රුප්පාවක් අතරින්, රුග්ගොමුවක් අතරින් සුදු වැලි තලාවේ වඩින විලාසය සිහි කර කර බලනකොට හිත සැනසිල යනවා. බුදුරජාණන් වහන්සේ දවසකට සුළු වෙලාවයි සැතපුනේ. අනික හැම වෙලාවෙම එක තත්පරයක්වත් අපට යවන්නේ නැති යොදුන් ගණන් මග ගෙවලා ආදර්ශයෙන් උපදේශයෙන් අනුන් සැනසුවා. ඒවා සිහි කරන්න ඕනේ. අපි හදවත් බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ අන්න ඒ තුලින්. ත්‍රිපිටකයේ මගින්, බණ පොත ඇතුලින් බුදු සිරිත සිහි සතහන් මතු කර කර බලනකොට හදපත්ලින් උල්පත් ගලනවා වගේ සිසිලසා සංසිඳීමක් ඇති වෙනවා. මෙවෙන් තමයි සද්ධාව පහළ කරගන්නේ. මේ සද්ධාව අඩු බොහෝ දෙනා නොයෙක් වාද, නොයෙක් තර්ක, නොයෙක් දර්ශන ඉදිරිපත් කර කර බුදුරජාණන් වහන්සේ ගැන විවේචනය කරනවා. අනවශ්‍ය විමර්ශන. තම අදහස් සනාථ කරමින් පිරිස් තලයේ සාකච්ඡා කරන අනුගාමිකයෝ හදාගන්න බලනවා. තර්ක විතර්ක මතු කර කර ඒ ඇත්තු මේ සද්ධාවෙන් පිරිහෙලා යන්නේ. මේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවණත් එක්ක මේ අවුරුදු 10ක 15ක දැනීමක් ලැබපු උදවිය හැප්පෙන එක ටිකක් බරපතලයි. ඒක පරිස්සමින් කරන්න ඕන දෙයක්. එහෙව් පිරිස් තලේ සද්ධාව ඇති අපමණ පිරිසක් තමන්ට තමන් පාඩු කර නොගෙන සැනසිල්ල රැකගෙන යනවා බුදු සිරිත සිහි කර කර. පින්වතුනි, හැම දෙනාම බුදු හිමි දර්ශනයෙන් ගුණ හිත රැක ගන්නට බලන්න. බෝධිසත්ව චරිත කතා තුළ තිබෙන්නේ ගුණ ජීවිතවල නිර්මාණයයි. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවේ, සම්මානේ හොයා යන ලෝකයක ඒ මගින් ඈත් වෙන බෝධිසත්වයන් වහන්සේ අලුත් පාරක ගමන් කළා. ඇස්සිස් මස්ලේ අඹුදරුවන් මහරජ දන් දුන්නා. මිහිපිට තව කෙනෙක් නුදුන් හැමදේම දන් දුන්නා. ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ට උදව් කළා. අනුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවී කරන උපකාරයයි පින්තුනි පාරමිතා බවට පත්වන්නේ.
ඒ විදිහට තමයි අනුන්ට උදව් කළේ සංසාරික ජීවිතේ ඕන කෙනෙකුට ඕන දෙයක් කෙනෙකුට දන් දෙන්න පුළුවන් නමුත් තමන් සතු සැපත කෙනෙකුට දන් දෙන්න ලිහිසි නැහැ නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ තමන් සතු සැපත අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසුණා බෝධිසත්වයන් වහන්සේ පින් ඇති තැන්වල උපන්නා නමුත් මේ හැම තැනකම කෙලෙස් දූලිය ඇති බව නුවණින් වටහා ගත්තා ඒ සියලු සම්පත් අත්හැරලා රාජකීය සනුපිලි වෙනුවට දල රෙද්දක් පුරවගෙන පැන් කෙන්දියයි අඳුන් දිවි සමයි පෙරහනයි අරගෙන පෑල දොරින් පිටවෙල ගියේ හරි සැහැල්ලු හිතකින් හිමවුපියසි වනදහනේ රුක්සෙවනකට වෙලා ගහත් පල්ලේ වැඩ ඉඳගෙන ලෝම සනසන මානසික සැප තමන්ගේ හිත ඇතුලේ පළමු කොට ස්ථිර කරගත්තා අන්තිම ආත්ම භාවයේදී කළ පෙරලිය පුදුම දෙයක් සසර භවයත් පාසා එකතු කරගෙන ආපු නිස්කාම භාවී හැඟීම් මුණ තරමකේ බෝසත් හිතේ තැන්පත්තු තිබුණද දරුවෙක් බිරිඳක් ගිහි සැපතක් වෙන විදිහකට කියනවා නම් කුමාරයෙක් විසුවක් රජ සැපතක් තත්පර ගානෙන් නත්තර දැම්මා හැමෝටම ලේසි නෑ මුළු මහත් තුන්ලෝ තලයේම තමන්ගේ දරු පෙලක්සේ සලකා වැඩි ගමන පාරමී පිරිලා ගමන්ගත් ගමන මහමිහිකත පවා සාදුකාර දුන් ගමන තුන්ලොවක් සනසන්ත උදව් කළ ඒ අභීත ගමන මෙහෙසි කෙනෙකුට යන්ත බෑ කල්පනා කරලා බලන්න සුරූපී කාන්තාවන් සමූහය රාත්‍රියෙහි එක තැන බීමත්ව නිදියගෙන ඉන්නව දැකලා කලකිරිලා රටත් අඹුදරුවනුත් රාජ්‍යත් අත්හැරලා සැනසිල්ල සොයා පැන ගිය මිනිස් ඉතිහාසයේ සඳහන් එකම සුරූපී භද්‍ර යෞවන වයසේ තරුණ රාජකුමාරයා සිද්ධාර්ථ උත්තුමයන් වහන්සේ මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ පිහිටක් නොලබා දුෂ්කර ක්‍රියා වකවානුවේදී තනි තන්දලමේ නොවිඳිනා දුක් විඳා මහා බෝධිසත්වයන් වහන්සේට අත නොගෑවෙච්ච දුකක් නෑ පින්මතුනි විඳිය හැකි අන්තිම කායික දුකත් කෙලවරටම විඳා තුන්ලෝ තලයේ කෙනෙකුට විඳිය හැකි අන්තිම උපරිම සැප වූ ලෝතුරා සැපත් බුදු බව සමගම විඳා සංසාරික අද්දකීම් තුලින් පාරමී බලෙන් බුදු බව ලබාගෙන සිද්ධ කරපු ලෝකාත් චරියාව මහ පුදුමයි. දවසින් වැඩි කාලයක් ජීවිතයෙන් වැඩි කාලයක් පරාර්ථ සාධනයේ යෙදුනේ. දඹදිව තලයේ රජවරු, ඇමතිවරු, සිටුවරු, අසරණ වන්තයෝ, දිළිඳු පින්වතුන් නොමගට ගිය අය කරුණා බලයෙන් සැනසෙව්වා. පන්සාලිස් වසරක් මුළුල්ලෙ සිදු කරපු මේ අත්තිදාර ශාසනික සේවාව ඇත්තමයි තුන්ලෝ තලයේ වෙන කිසිවෙක් අතරින් සිද්ධ වුණේ නැහැ. අතීත සංසාරේ පාරමී පුරණ කාලේ ඉඳලම ඇති කරගත්තු අදිස්ථානේ තමයි මම සත්‍යයේ තේරුම් ගන්නව අන් සියලු දෙනාටම සත්‍යයේ තේරුම් කරලා දෙනවා. මම පාපයන්ගෙන් මිදෙනවා සියලු දෙනාව පාපයන්ගෙන් මුදවනවා මේ භයජනක වූ සංසාර සාගරයෙන් මම එතර වෙනවා අන් සියලු දෙනාද මම එතර කරවනවා මේ මහා පුරුෂ චින්තාව බෝසත් හිතේ වර්ධනේ වෙලා බුදු හිතේ පදිංචි වෙලා අතුරක් නැර දිව්බඹ පිරිස් පිරිවරා ගමන් ගත්තා මුළු ධර්ම රාජ්‍යයම පින්මුතුනි ගොඩ නැගුණේ ඔය පැතුම් බලය නිසා සසරින් මතුවෙලා ආපු පැතුම් බලය මහා අද්විතීය බලයක් පාරමී භූමියේ ඉඳන් පාරමී පිරුවය කියන්නේ මේ බුදු හිත සකස් කිරීමයි බෝසත් හිත නිරන්තරයෙන් හැමතිස්සෙම නැමිලා පවතින්නේ බුදු බව සඳහා ජීවිතය හරහා වේගෙන් එන ප්‍රශ්න තියෙනවා ඒවට හොඳට මුහුණ දෙනවා මොකද ඔය සමහර උදවිය හඬන දුක් දෙන විලාප දෙන මානසික ප්‍රශ්න
මහබෝසතාණන් වහන්සේ ඉදිරියට වැටුනේ පාරමිතා හැටියට. ඒ අද්දකීම් අතරින්